ඔබේ පරිගණකයේ මොනිටරේ ෆ්ලිකරින් දෝෂයක් තිබෙනවද? එසේනම් එය සකසා ගැනීමට අවශ්‍ය පහසු පියවර අපි දැන් කතා කරමු. පරිගණක තිරයක් ෆ්ලිකරින් වෙනවා යනුවෙන් අදහස් වන්නේ ඔබේ තිරය රිෆ්‍රෙෂ් වන ආකාරය පියවි ඇසට දැකීමට හැකිවන විටදී. මෙය එක් එක් අගයන්වලදී දිස්වන ආකාරය වෙනස් වන අතර අගය අඩුවන විටදී මෙය පියවි ඇසට දිස්වීමට පටන් ගනී. මෙම ෆ්ලිකරින් දෝෂය මගහරවා ගැනීමට ඔබට පළමුවෙන්ම කළ හැක්කේ පරිගණකයේ රිෆ්‍රෙෂ් අගයන් වෙනස් කිරීමෙනි. Windows Start බටනය මත right click කර Control පැනලය විවෘත කරගන්න. In Display මත click කරන්න. Change Display Settings මත click කර ඉන්පසු Advanced Settings මත click කරන්න. මීළඟට Monitor tab එක මත click කර Monitor Settings යටතේ ඇති අගයන් පරීක්ෂා කරන්න. එහි ඇති drop down menu මත click කර ඔබේ තිරය සඳහා වන refresh rates මොනවාදයි බලා in ඉහළම අගයක් ඇති refresh rate එක මත click කර okay කර ඔබේ තිරය නැවත පෙර තිබූ තත්ත්වයට පත්වන්නේදයි පරීක්ෂා කරගන්න. මෙමකින් ඔබේ ගැටලුව විසඳෙන අතර එසේ නොවන්නේ නම් පරිගණකයේ වෙනත් display port එකකට ඔබේ මොනිටරේ සම්බන්ධ කර බලන්න. HDMI කේබලයක් භාවිත කරන්නේ නම් DVI හෝ VGA කේබලයක් සම්බන්ධ කර බලන්න. එසේ නැත්නම් ඔබේ මොනිටර් කේබලය වෙනුවට වෙනත් කේබලයක් සවි කර ගැටලුව පවතින්නේදයි පරීක්ෂා කර බලන්න. සමහර අවස්ථාවලදී මොනිටර් කේබලය මෙම දෝෂය සඳහා හේතු වෙනවා. එසේ නොමැතිනම් පරිගණකයේ අවට විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයන්ද මෙම දෝෂය සඳහා හේතු වෙනවා. ඔබ පරිගණකයේ සඳහා විදුලිය සපයන පීනුවට හීටරයක් ෆෑන් එකක් වැනි විද්‍යුත් උපකරණ සවි කර තිබෙනවා නම් එම උපකරණ ගලවා ඉවත් කරන්න. සමහර අවස්ථාවලදී මෙය පරිගණකයේ මොනිටරේ දෝෂයක් වීමටද හැක. එවැනි අවස්ථාවකදී මොනිටරය වෙනත් පරිගණකයකට සවි කර එම දෝෂය පවතීදයි පරීක්ෂා කරගන්න. මෙම ෆ්ලිකරින් ගැටලු සඳහා ඔබ පරිගණකයට ඉන්ස්ටෝල් කර තිබෙන මෘදුකාංග හෝ ඩිස්ප්ලේ ඩ්‍රයිවර්ස් හි ඇති දෝෂ හේතු වීමටද ඉඩ තිබෙනවා. ටාස් මැනේජර් භාවිත කර මෙම දෝෂය ඒ සඳහා හේතුවක් වන්නේදයි සොයාගත හැකි. කීබෝඩ් එකේ Ctrl Shift සහ Escape බටනේ එකවර ඔබට ටාස්ක් මැනේජර් විවෘත කරගත හැකි. ටාස්ක් මැනේජර් යෙදුම ෆ්ලිකර් වන්නේ නැත්නම් ඒ වන විට රන් වන මෘදුකාංගයත් මෙම දෝෂය සඳහා හේතු විය හැකි. එනිසා ඔබේ මෘදුකාංග සියල්ල අප්ඩේට් කරන්න Start menuෙන් Microsoft Store වෙත ගොස් account යටතේ ඇති My Apps වෙත ගොස් updates ඇද්දයි පරීක්ෂා කරගන්න. Task Manager යෙදුම flicker වන්නේ නම් ගැටලුව display driver එක වීමටද හැකියාවක් ඇත. Display driver update කිරීමෙන් මෙම දෝෂය මගහරවා ගැනීමට හැකි වේ. මෙම පියවර සියල්ල අවසන් වූ පසුවත් මෙම දෝෂය පවතින්නේ නම් සිංගල් තාක්ෂණික සේවා අංශය සම්බන්ධ කරගනිමින් අවශ්‍ය සහාය ලබා ගන්න.